උදේ පාන්දර හිස්බට බිලිං ගෙඩියක් කෑවම කොහමද? ඉතින් ආතරයිටිස් තියෙනවා නා උන හෙම්බිරිස්සාව ඒ විතරක් නෙමෙයි චර්ම රෝගවලට කම්මුල් ගාය වුණත් නැති කරන්න පුළුවන්. හැබැයි බිලිං ගෙඩියක් ගොඩක් වෙලාවට නගරේ ඉන්න ඕගොල්ලෝ කාපු දවසක් මතකද? අඩේකවත් නැහැ. පුට් සිටියකවත් නැහැ. හැබැයි බලන්න මම මේ බලන්න මේ බිලිං ගස් මේ පෝච්චි මේ මෙතන තියෙන අපේ ග්‍රෝ බෑග් වලයි පෝච්චි වලයි හිටවපුවා. මේ පෝච්චියේ හොඳට හැදිලා මේ පොකුරු දාලා මේ පොඩි කාලෙම අතු පිරෙන්න හැදිලා. ඉතින් මෙච්චර බෙහෙත් වර්ග ඇයි ඕගොල්ලෝ හිටවන්නේ? මේ බලන්න මේ මෙතන මේ කැලේට හැදිලා තියෙන්නේ මේ මල් ඇවිල්ලා තියෙනවා. මේවා පොකුරු පොකුරු ගෙඩි මේ බලන්න මේ පොකුරු කඩලා ගන්න පුළුවන්. ඉතින් මේවා අනිවාර්යෙන් හිටවන්න. පෝච්චි එක හරි කොච්චර ගුණද? ඉතින් දෙහි වලින් ලුණු දෙහි හදනවා වගේ බිලින් වලින් බිරින් අච්චාරු හැදුවාම ගෑවුන තැන කන්න පුළුවන්. අනික ඉතින් ආතරයිටිස් වගේ ලෙඩ තියෙනවා නම් ඉතින් දිය වැඩි ආවනම් ඒවට බෙලින් ගෙඩි විතරක් නෙමෙයි මේ කොලත් ගන්නවා. ඉස්සර අපි පොඩි කාලේ ඔය කෙහෙල් ගස්වල එහෙම කෙහෙල් මල් එහෙම ඉදවනකොට වලවල් වල දුම් ගහනකොටත් බිලින් කොලේම දානවා. ඉතින් කොච්චර හොඳ දේවල් ගෙදර නැද්ද? හැබැයි ඔයාගේ ගෙදරත් වවන්න පුළුවන් කියලා මම මේ ඔප්පු කරලා තියෙන මෙන්න මේ පොඩි පෝච්චිවල මේ පෝලිමට තියෙනවා මේ බලන්න ගෙඩිත් එක්ක බිලින්.